මතුගම පළවත්ත නෙළුව මාර්ගයේ යට්ටපාත නවය කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ පස්වරු පහට පමණ. මතුගම පළවත්ත ප්‍රදේශයේ සිට නෙළුව දෙසට තේදළු රැගෙන අධික වේගයෙන් දහවණේ වෙමින් තිබූ කුඩා ලොරි රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට සිට අසල තිබූ නිවසකට කඩා වැදී තිබුණා. එම අවස්ථාවේ නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකු එම ලොරි රථයට යට වී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ දරුවා මීගහතැන්න දිස්ත්‍රික් රෝහලට කඩිනමින් ඇතුළත් කිරීමට ඥාතීන් කටයුතු කළ අතර රෝහල් ගත කරන විටත් දරුවා මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත්තේ හය හැවිරිදි ආදිත්‍ය පුන්සරණම් සිඟිත්තායි. පුංචි ආදිත්‍ය අද සිය ජීවන කඩයිම ආරම්භ කරමින් ජාත්‍යන්තර පාසලක පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට සූදානමින් සිටියා. බෝතල් පාට පැද්ද තේරුමත් අරගෙන ඇවිල්ලා මේ ඉස්කෝලේ යන්න කැමුල දෙන්නත් වීමට මම ආසයි කොපරුදු බතු කතුරු මුරුංග කොලෙන් දිත්‍රේ කුදා බදෙනු කොපත් ගෙනියන්න. එහෙත් එම පුංචි පියවර ඉදිරියට තබන්නට අවස්ථාවක් දීමට තරම් මේ පුංචි සිඟිත්තාගේ දෛවය කාරුණික වුණේ නැහැ. මල් කැකුලක ජීවිතය උදුරාගත් මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු රෝහලේදී පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර තීනියාවල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. දෛනිකව සවස් කාලයේ තේදළු එකතු කිරීම සඳහා පැමිණෙන ලොරි රථ මෙම මාර්ගයේ ඉතා වේගයෙන් අපරීක්ෂාකාරී ලෙස ධාවනය කරන බවයි යට්ටපාත ගම්වාසීන් චෝදනා කරන්නේ. තරංගයට දළු ගෙනියන වාහන 3-7 අතර දුවන්නේ පුදුම වේගයෙන් යන්නේ. සාමාන්‍යයෙන් පාර එහාට මෙහාට පනින බැරි වේගයෙන් යන වාහන මෙතන තියෙන. ඒ වගේ නකල් මකරන 3-4 වාහන වලින් වෙලා තියෙනවා.